ආයුබෝවන් හැමෝටම. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට ගේන්නේ නුවරඑළිය තියෙන බලන්න පුළුවන් ඒ වගේම සංචාරකයන් විදිහට ඔයගලන්ට යන්න පුළුවන් ස්ථාන 50ක් පිළිබඳව. ඉතින් අත් වශයෙන්ම එළඹෙන අවුරුදු නිවාඩුවට නුවරඑළිය කියන්නේ වසන්ත සැනකෙළිය පවත්වන ස්ථානය. ඉතින් මේ නුවරඑළියට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මහජනතාව විශාල වශයෙන් පැමිණෙනවා. ඉතින් හැමෝම නුවරඑළියට එන්නේ නුවරඑළිය චීති දේශගුණේ හින්දා. ඒත් හැමෝම ඇවිල්ලා බලන්නේ ඔය ග්‍රිගරි වැවේ යවට තියෙන දේවල් විතරයි. මම කිව්වදී ඔයගලන්ට නුවරඑළිය එනවා නම් නුවරඑළිය නගරය සහ ඒ ඉතාමත් සීමිත වපසරිය ඇතුළත බලන්න යන්න පුළුවන් ස්ථාන 50ක් තියෙනවා කියලා පුදුමයි නේද? ඉතින් අද මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න මම උගලන්ට හරියටම විස්තරාත්මකව යන්නේ කොහොමද මොනාද ඒ තැන තියෙන්නේ කියලා විස්තර සහිතව මේ වීඩියෝ එකේ ඔයගලන්ට ඉදිරිපත් කරනවා. ඉතින් නුවරඑළිය නගරය කියන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන් ඔවුන්ගේ යටත් විජිත සමයේදී තමයි හොයාගත්තේ. ඒක හොයාගත්තේ සැමුවෙල් බේකර්ස් විසින්. ඉතින් ඉස්සර නුවරඑළිය නගරය හොයාගෙන ඒකේ ගොඩක් වෙලාවට දඩයම තමයි කරේ. නාරි දඩයම, අලින් දඩයම, පෝලෝ ක්‍රීඩාව, ක්‍රිකට් වගේ දේවල් වල තමයි ඒගොල්ලෝ භාවිතා කරේ. ඊට පස්සේ ඒක කාලයත් එක්කම තේ වලට හැරිලා දෙනවා. ඉතින් නුවරඑළිය කියන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1868ක්. එහෙම නැත්නම් අඩි වලින් ගත්තොත් අඩි 6128ක පමණ උසින් පිහිටි ලංකාවේ උසින්ම පිහිටි නගරයක්. නුවරඑළිය කියන නගරය ඇත්ත වශයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කය. ඉතින් මධ්‍යම පළාතේ තියෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ නුවරඑළිය නගරය කියන්නේ ගොඩාක්ම සුවිශේෂී ස්ථානයක්. මොකද ලංකාවේ තියෙන උසම කඳ තියෙන මෙතන. ඒක විතර නෙමෙයි, උසම කඳු 14 තියෙන කඳු කීපයක්ම මේ වටේ තියෙනවා. ඉතින් ඊට අමතර විවිධ යුරෝපීය ක්‍රමයට හැදිච්ච ගෙවල්, පරණ බිල්ඩින්, පරණ දේවල්, ඒ වගේම ලංකාවේ මෙහෙ විතරක් වැවෙන එළවලු පළතුරු ජාති තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් එක්කම නුවරඑළිය තවත් විශේෂ වෙන්නේ දේශගුණයට. ඉතින් නුවරඑළිය තියෙන ගොඩක්ම සීතල දේශගුණයක්. ඉතින් සාමාන්‍යයෙන් නුවරඑළිය සාමාන්‍ය උෂ්ණත්වය වාර්ෂිකව සෙල්සියස් අංශක 16ක් විතර එනවා. ඉතින් ජනවාරි ඉඳලා මාර්තු වෙනකම් මේක සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 4ටත් බහිනවා, සමහරවිට රිනවලටත් යනවා. මේ කාලේ නුවරඑළියේ මල් තුහිණක් දකින්න පුළුවන්. ඉතින් මල් තුහිණ දකින්න ලැබීමත් නුවරඑළියේ සුලබ දසුනක් ඒ කාලේදී. ඉතින් දැන් අපි බලමු මොනවාද මේ නුවරඑළිය ගිහිල්ලා ඕගලන්ට බලන්න පුළුවන් ස්ථාන කියලා. මීට කලින් මම ඕගලන්ට ආරාධනා කරනවා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඔන්න පල්ලෙහා තියෙන subscribe button එක. ඒක subscribe කරන්න මම මේ ඔයගලන්ට ඉස්සරහට මේ වගේ ස්ථාන පිළිබඳව හරිම විස්තර, නිවැරදි විස්තර, නිවැරදි විස්තරාත්මක විදිහට යන්න ඕනේ කොහොමද මේ හැම දෙයක් එකම ඔයගලන්ට ගෙන එනවා. ඉතින් අපි දැන් යමු පළවෙනි ස්ථානේ බලන්න. ග්‍රෙගරි වැව. ඉතින් ග්‍රෙගරි වැව හැමෝම දන්නවා නුවරඑළියට ආභරණයක්. ග්‍රෙගරි වැව කියන්නේ පිදුරු තලාගලින් එන වතුර තමයි ග්‍රෙගරි වැවට එකතු වෙන්නේ. ඊට පස්සේ මේ වතුර ටික කොත්මලේ පැත්තට යනවා. කොත්මලේ වලට ගිහිල්ලා අවසානයේ මහවැලි ගඟට එකතු වෙන වතුර තමයි ඔයගොල්ලෝ මේ නුවරඑළියේ තියෙන ග්‍රෙගරි වැවෙන් දකින්නේ. ඉතින් මේ ග්‍රෙගරි වැව සංචාරක මර්මස්ථානයක්. දේශ විදේශ සංචාරකයන් බොහෝමයක් පැමිණෙන ප්‍රසිද්ධම නගරය මැදම තියෙන ස්ථානයක්. ඉතින් 1873 ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි විසින් තමයි මේ ස්ථානය නම් කරලා ජල ක්‍රීඩා, විනෝදාස්වාද ක්‍රියාකාරකම් වලට නම් කරලා තියෙන්නේ. ඉතින් මේකේ ඔයගලන්ට බෝට්ටු සවාරි, විවිධ බෝට්ටු සවාරි, සයිකල් පැදීම, ජොගින්, සෙල්ලම් කරන්න ඕන දෙයක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයගලන්ට පෝනි පිටේ යන්න පුළුවන්. ඒ වගේම විවිධ කෑම ජාති භුක්ති විඳින්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේක උදේ 6 ඉඳලා හවස 6 වෙනකන් ඇතුළත් ඕපන් වෙලා තියෙනවා. සමහරවිට හවස 3න් 4න් පස්සේ ගොඩක් වෙලාට එන්ට්‍රන්ස් වහනවා. ඊළඟට තියෙන්නේ ඔයගලන්ට වික්ටෝරියා පාක් එක. වික්ටෝරියා පාක් එක තියෙන්නේ නුවරඑළිය ටවුන් එක ළඟමයි. ඔයගොල්ලෝ උඩපස්සල්ලාව පාරට හරවද්දිම එතන වික්ටෝරියා පාක් එක තියෙනවා. ඉතින් වික්ටෝරියා පාක් එක ඇත්ත වශයෙන්ම කුඩා ළමුන්ටම හොඳට සෙල්ලම් කරන්න පුළුවන් ස්ථානයක්. ඉතින් මේ වික්ටෝරියා පාක් එකට ඔයගලන් ගියාට පස්සේ ඔයගලන්ට පුළුවන් එකේ මල්, විවිධ උද්‍යාන තියෙන අලංකාරකම, ඒ දේවල් ටික බලන්න. වික්ටෝරියා රජිනගේ 60වන ජුබිලේ නිමිත්තෙන් 1897 දී ඉදිරි කරන ලද මේ වික්ටෝරියා උද්‍යානය අක්කර 27කින් සමන්විතයි. ඉතින් මේකේ විවිධ ශාක වර්ග, අලංකාර කුරුල්ලන් ඒ වගේ ඉන්නවා. ඉතින් ඔයගලන්ට පුළුවන් මෙතනට ගිහිල්ලා ඔයගලන්ට ඒ දේවල් ටික නරඹන්න. වික්ටෝරියා උද්‍යානයේ තියෙන ඊළඟ දේ තමයි ඔයගලන්ට පුළුවන් මේකේ පීස් ට්‍රී එකක් කියලා තියෙනවා. ඒ කියන්නේ වර්ෂ 1919 හත්වෙනි මාසේ 19 ලෝකෙට සාමය ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍ය සමයේ නුවරඑළිය විසූ එම්.එම්. වෙඩබන් ආර්යා විසින් තමයි මේ සයිප්‍රස් ගහ රෝපණය කරලා තියෙන්නේ වික්ටෝරියා පාක් එක. ඉතින් අදටත් මේ සයිප්‍රස් ගහ තියෙනවා. ඉතින් මේක විශේෂ සයිප්‍රස් ගහක්. මේක සාමයේ ගස කියලා හඳුන්වන්නේ, පීස් ට්‍රී එක කියලා. ඉතින් ඔයගලන්ට මේකත් බලන්න පුළුවන් වික්ටෝරියා පාක් එකේදී. ඒ වගේම මීළඟ ස්ථානය කියන්නේ ඔයගලන්ට වික්ටෝරියා පාක් එකෙන් බලන්න පුළුවන් වෙඩබන් ආර්යාව සාම ගස හිටවීමට හේතුපාදක වුණු
ස්මාරකයක් තියෙනවා. ඒක තමයි පළමු ලෝක යුද්ධයෙන් නුවරඑළිය ප්‍රදේශයේ මිය ගිය අය වෙනුවෙන් ඉදිකරලා තියෙන ස්මාරකය තියෙන්නේ මේ පාර්ක් එක ඇතුළමයි. ඕගලන්ට ඒකත් බලන්න පුළුවන්. ඉතින් වික්ටෝරියා පාර්ක් එකට එන අයට පීස් ට්‍රී එකයි මේ ස්මාරකයයි වගේම වික්ටෝරියා පාර්ක් එකත් නරඹන්න පුළුවන්. ඒ වගේම අමතක කරන්න එපා තව දෙයක් වික්ටෝරියා පාර්ක් එකේ තියෙනවා. ඒක තමයි වික්ටෝරියා මියුසියම් එක. එහෙම නැත්නම් වික්ටෝරියා කෞතුකාගාරයේ තියෙනවා. ඉතින් මේ වික්ටෝරියා පාර්ක් එකට යන්න ඒකේ ඕගලන්ට බලන්න දේවල් අත්විඳින දේවල් ගොඩයි එමටයි. මොකද අක්කර 27ක් පුරාවට තියෙනවා. ඉතින් වික්ටෝරියා පාර්ක් එකට ඇවිල්ලා මං කියපු දේවල් ටිකත් බලලා වික්ටෝරියා මියුසියම් එකත් බලලා ඊළඟට අපිට යන්න පුළුවන් ගැල්වේස්ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය. අහලා තියෙනවද මේ නම? නුවරඑළිය නගරේම තියෙන ටවුන් එකේමයි තියෙන. ඉතින් මේක තමයි ලංකාවේ තියෙන කුඩාම ජාතික වනෝද්‍යානය ගැල්වේස් ලෑන්ඩ්. ඉතින් මේ ගැල්වේස් ලෑන්ඩ් එකට ඔයගලන්ට අපර් ලේක් රෝඩ් එකෙන් යන්න පුළුවන්. එතනින් ගියාට පස්සේ ඔයගලන්ට වාහන නවත්තලා ටිකට් එකක් අරගෙන ගැල්වේස් ලෑන්ඩ් එකේ ඔයගලන්ට පයින් ඇවිදගෙන යන්න පුළුවන්. මොකද පයින් යන්න පුළුවන් වෙනවා. මොකද වැඩි දුරක් නැහැ. මේකේ තියෙනවා ෆුඩ් බයිසිකල්. ඉතින් ඒක තියෙනවනම් ඔයගලන්ට ඒක යන්න පුළුවන්. නැත්නම් පයින් යන කිසිම ගැටලුවක් නැහැ. සත්තුන්ගෙන් එහෙම කිසිම කරදරයක් නැහැ. මහලුකු සත්තු ඇත්තෙත් නැහැ. මේකේ පරිසරයේ ලොකු දෙයක් නැහැ. උනට හරි ලස්සනයි. නිදහස තියෙනවා. මාර විදියට පරිසරයේ හරිම නිහඬයි. ඔයගලන්ට බලන දේවල් අත්විඳින දේවල් තියෙනවා. විශේෂම කුරුල්ල වර්ග රාශියක් ඉන්නා මේ ගැල්වේස් ලෑන්ඩ් උද්‍යානයේ. මොකද මේක ගොඩක්ම කුරුළු උද්‍යානයක් විදියටත් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. වර්ෂ 1938 මැයි 27 තමා වනජීවී අභයභූමියක් ලෙස ගැල්වේස් ලෑන්ඩ් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඉතින් මේක ඊට පස්සේ 2006 මැයි 18 ජාතික වනෝද්‍යානයක් විදියට ග්‍රේඩින් කරලා තියෙනවා. ඉතින් මං කියවා වගේ ලංකාවේ තියෙන කුඩාම වනෝද්‍යානය මේක. නුවරඑළිය ටවුන් එකේ පොඩි කැලයක් මේක. ඉතින් ගිහිල්ලා බලන්න අනිවාර්යෙන්. මේ ගැල්වේස් ලෑන්ඩ් උද්‍යානයේ අතීත කතාව ගත්තොත් බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙක් ලෙස 19 සියවසේ දෙවෙනි භාගයේ මෙරටට පැමිණි කර්නල් ගැල්වේ තමන්ට වාණිජ වගාවක් ආරම්භ කරන්න තමයි මේ භූමිය අරගෙන තියෙන්නේ. හැබැයි ඒත් මේ ප්‍රදේශයේ පිහිටීමත් එක්ක මේ භූමියේ තියෙන ස්වභාවික වටිනාකම සහ අලංකාරය නිසාම එයා ඒ ඒරියා එක තමගේ වාගාවන් මුකුත් කරගන්න ඇත. ඒ විදිහටම ඒගා පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙයා මේක දීලා තියෙනවා නූපන් පරම්පරාවල ලාංකිකයන්ට මේ භූමිය අලංකාරය රස විඳින්න ඉඩ ප්‍රස්ථාව ලැබෙන විදිහට මේක ආරක්ෂා කරන්න ඕනේ කියලා. ඉතින් එයින් පස්සේ තමයි 1937 අංක 2 දරන වනසත්ත්ව හා තුරුලතා ආරක්ෂක ආඥාපනත යටතේ 1938 මෙම ප්‍රදේශයේ අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කළ දෙන. ඉතින් ඕගලන්ට මේ හිතාගන්න පුළුවන් නුවරඑළිය වගේ ස්ථානයක මේ වගේ ලස්සන පරිසරයක් මේ විදිහට ආරක්ෂා වෙලා තියෙනවා. ඉතින් ඒකෙන්ම කොච්චරම මේ වටිනා කියන පරිසරයේ වටිනාකමක් තියෙනවද කියලා ඕගලන්ට හිතාගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේක නරඹලා නැත්තම් ගිහිලා නැත්තම් මේ සමස්ත වනෝද්‍යානය තුළම ඇවිදින්න පුළුවන් ඕගලන්ට. ඒකින්ද අනිවාර්යෙන් ගිහිලා බලන්න ගැල්වේස් ලෑන්ඩ් නැෂනල් පාර්ක් එක. ගැල්වේස් ලෑන්ඩ් වලින් පස්සේ ඔයගලන්ට ඊළඟට බලන්න පුළුවන් සඳතැන්න කෘෂි පාරිසරික කලාපය. එහෙමත් නැත්නම් සඳතැන්න කුඩා ලෝකාන්තය. තැන්න සඳ තැන්න කියන අදහසින්ම මේකට කියන්නේ මූන් ප්ලේන්ස් කියලා. ඉතින් මේක තියෙන්නේ නුවරඑළිය නගරයේ ඉඳලා කිලෝමීටර් 4ක විතර දුරකින් තියෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා රජයේ බීජ අර්ථාපල් වගා බිමක්. ඉතින් දැන් මේකේ එක පැත්තක වගා කටයුතු කරනවා. ඉතින් අනිත් පැතිවලට මහජනතාවට විවෘත කරලා තියෙනවා යන්නේ. ඉතින් මේ ගොවිපල 1958 දී තමයි ආරම්භ කළා තියෙන. ඉතින් මුහුදු මට්ටම ඉඳලා අඩි 1800 ගානකටත් උඩින් තයින්ම මේ ස්ථානයේ පිහිටලා තියෙන. ඉතින් හෙක්ටයාර් 155ක් විතර තියෙනවා. අක්කර 385ක් විතර වපසරියකින් යුක්ත වෙනවා. මේකේ කොටස් කීපයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පාලනය වෙනවා. ඉතින් මේකේ එක පැත්තකින් බෝම්බු රැල්ල උමාවය ගලාගෙන යනවා. බෝම්බු රැල්ල නිර්මාණය කරන ජලකඳ. ඉතින් මේකේ ඕගොල්ලන්ට ඉහළ කඳුකර වනාන්තර, කඳුකර පතන බිම් වගේ ජෛව විවිධත්වයන් බලා ගන්න පුළුවන්. ගෝනුන්, වලස්, වඳුරන්, ඕලුමුවන්, කුළුහරක් වගේ සත්තු දකින්නත් පුළුවන්. කොටියත් ගැවසෙනවා මේකේ. උනාට හේගංගෙන් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් සඳතැන්න පාරිසරික කලාපයේ කෙළවරට පිහිටලා තියෙනවා විශේෂ නැරඹුම් අට්ටාලයක්. ඉතින් මේ අට්ටාලයේ උස සාමාන්‍යයෙන් ශ්‍රීපාද උඩමළුවේ උසට සමාන වෙනවා. ඉතින් මෙතක ඉඳලා පිදුරුතලාගලට වැඩි උසක් නැහැ අහසින් ගත්තොතින්. ඉතින් මෙතනට හග්ගල කඳු වැටි ඉතාමත් ලස්සනට පේනවා. මේකේ සෆාරි ජීප් ක්‍රියාත්මක කරන දැන් නම් කොහොමද දන්නේ නැහැ. ගණන් ඉස්සරුපියල් 2000 ගානකට තමයි තිබ්බේ පැය 2ක විතර සෆාරි එකක්. ඉතින්
මේක යන්නත් ඕනේ ඒ වගේ එකකින් තමයි මොකද මේකේ වාහන වලට යන්න බෑ ඒ තියෙන මාර්ගයට අනුව ඉතින් ඕගලන්ට සංචාරය අතරතුර වාහනෙන් බහින්නත් බෑ අනිවාර්යෙන් අර අට්ටාලේ ළඟට ගිහිල්ලා ඕගලන්ට එතනින් බහැලා ඕගලන්ට ඒ දේවල් ටික බලන්න පුළුවන් ඉතින් අමතක කරන්න එපා අනිවාර්යෙන්ම සඳතැන්න කුඩා ලෝකාන්තය සඳතැන්න පාරිසරික කෘෂි සංචාර කලාපය බලන්න යන්න ඒකත් අනිවාර්යෙන් ඔයගලන්ට අමතක නොවන අත්දැකීමක් වේවි. ඉතින් ඊළඟට ඔයගලන්ට යන්න පුළුවන් හොඳම තැන තමයි ශාන්තිපුර. ඉතින් ශාන්තිපුරේ ඇවිල ලංකාවේ උසින්ම තියෙන ගම්මානේ. ඉතින් ශාන්තිපුර ඒක පමණක් නෙමෙයි ඔයගලන්ට තවත් බලන්න දේවල් තියෙනවා. මම ඒ දේවල් ටිකක් කියන්නම්. ඉතින් ශාන්තිපුරේට යන්නේ නුවරඑළිය ටවුන් එකේ ඉඳලා නුවරඑළිය ඉඳන් මහනුවර කියන්නේ රම්බොඩ පැත්තට යද්දි බඹර කැලේ වෙනකන් ඇවිල්ලා එතන බඹර කැලේ විහාරය අසලින් වම් පැත්තට උඩහට තියෙනවා පාරක්, චුප්ඩි පාරක්. ඉතින් ඒ පාරේ ඔගොල වංගු සහිත පාර පොඩ්ඩක් අනතුරු සහිතයි උනට ආරක්ෂාව තියෙනවා ඔයගලන්ට ඒකෙන් යන්න පුළුවන් කෙලින්ම ශාන්තිපුර ගම්මානෙට. ඉතින් ශාන්තිපුර ගම්මානේ පිහිලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා අඩි 7300ක් පමණ ඉහළින්. කඳු බෑවුමේ පිහිටි නිම්නයක තමයි මේ ශාන්තිපුර නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේකට අතීත කතාවක් තියෙනවා. වර්ෂ 1950දී තේවතු පාලනය කළ ඉංග්‍රීසි ජාතකයන් 46 නිදහස හම්බුණත් මේ තේවතු අදාළ ඉංග්‍රීසි ජාතිකයන් විසින් පාලනය කෙරුණා. ඉතින් ඉතාම සුන්දර කඳු බෑවකම පිහිටි මේ තේවත්ත හෙඩ්බාස් කෙනෙකු විදිහට වැඩ කරමින් සිටි පුද්ගලයෙකුගේ සිතට ආපු අපූර්ව සිතුවිල්ලක් හින්දා තමයි මේ ලදු කැලෑවක් වෙලා තිබ්බ ප්‍රදේශය ගම්මානයක් බවට පත් කරේ. ඉතින් සමාජ සේවය ගැන ලොකු ඇල්මක් තිබිච්ච මේ පුද්ගලයා තමයි ටී විලියම් ප්‍රනාන්දු. ඉතින් තේපත්ත වැඩ කරන ගමන් එයා ශාන්ති යෝජනා ක්‍රමය කියලා පොඩි සමිතියක් හදලා ඉඩම් නැති පවුල් 7කට විතර ගෙනල්ලා ඒ තේවත්තේ කැලෑබද ප්‍රදේශය සුද්ධ කරලා පදිංචි කෙරෙව්වා 1956 විතර. ඉතින් හැබැයි සීතල ගොඩක් තියෙනවා පහසුකම් නැති ඉඳා කීප දිනක් ගම අතහැරලා ගියා. ඉතින් මේක එක පැත්තක එක කොටසක් අයිති වෙන්නේ දැන්ටත් විටෝල් බවුන්ස්ටන් සමාගමට. ඒකේ ඒ තමයි ඔලිපන්ට් එස්ටේට් එක. ඉතින් ඔලිපන්ට් කන්ද පිහිලා තියෙන්නේ මෙතනමයි. ඉතින් මේකෙදි කොමාරි අර විලියම් ප්‍රනාන්දු කියන කෙනා 1960දී නුවරඑළිය ආසනයේ චන්දර තරඟ වැදිලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට තේරීපත් වෙනවා. ඉතින් ඒකත් එක්කම ශාන්ති යෝජනා ක්‍රමය එයා ආරම්භ කරනවා. ඉතින් ඇහු කොමාරි 1965 නුවරඑළිය ආසනයේ නියෝජනය කරලා තියෙනවා. ඒ වගේම නුවරඑළිය නගරාධිපති විදිහටත් කටයුතු කළා දෙන අවසාන වශයෙන් ඔහු මිය ගියාට පසු එයාගේ සිරුර මිහිදන් කළේත් මේ ශාන්තිපුර කියන ගම්මානෙමයි. ඉතින් 1960 අගභාගය වෙන විට එක්කයකට අක්කර තුන් කාල බැගින් ඉඳලා පවුල් 100ක් විතර පදිංචි කරලා තියෙනවා අද ඔලිපන්ට් එස්ටේට් එකේ නැතු අනිත් ප්‍රදේශයේ. ඉතින් කොමාරි අවුරුද්ද වැඩි හරියක් සූළඟ වැස්ස අධික මීදුම තියෙන්නේ. ඉතින් ගොඩක් අතැල්ල ගියා ආවා අතැල්ල ගියා. ඒ වගේ යද්දි මේක එන්න එන්න පහසුකම් වැඩි වුණා, මාර්ගය හැදුනා. කොමාරි අන්තිමට මේ ශාන්තිපුර යෝජනා ක්‍රමය කැබිනට් පනතකින් පවා සම්මත වුණා. ඉතින් මේ ශාන්තිපුරට නම දාලා තියෙන මන්ත්‍රී විලියම් ප්‍රනාන්දුගේ බිරිඳගේ නම තමයි ශාන්ති. ඉතින් ඒකින්ද තමයි ශාන්තිපුර ගම්මානය කියලා මේක දාලා තින්නේ. ඉතින් මේ ශාන්තිපුරට ආවට පස්සේ ඕගලන්ට මේ ගම්මානේ තියෙන ලස්සන බලන්න පුළුවන් ලියදි ක්‍රමයට පිහිලා තියෙන බිම්, ඒ වගේම විවිධ මල් වර්ග, විවිධ පාටින් තියෙන ගස් වර්ග, චෛත්‍ය තියෙනවා. ඉතින් ඕගලන්ට ශාන්තිපුර view point එකට යන්න පුළුවන්. ඉතින් මේකේ ගොඩක්ම මේ වෙනවා ශාන්තිපුර ප්‍රසිද්ධ වෙනවා චේතියගිරි විහාරය කියලා තියෙනවා ශාන්තිපුර විහාරය. උසින්ම පිහිටි බස් මගේ ආවරණය, උසම ජලාශය, උසින්ම පිහිටි ස්ථාන ගොඩක් තියෙන. ඉතින් මේ ගම්මානේ තමයි උසින්ම පිහිටි ක්‍රිස්තියානි පල්ලිය, මුස්ලිම් පල්ලිය, තේම කර්මාන්ත ශාලාව, නැරඹුම් මධ්‍යස්ථාන, මේ ඔක්කොම තියෙන්නේ ශාන්තිපුර. ඉතින් ශාන්තිපුර නැරඹුම් මධ්‍යස්ථානයේ ඕගලන්ට ගිහිල්ලා නුවරඑළිය සම්පූර්ණ view එක බලන්න පුළුවන්. සමස්ත නුවරඑළිය නගරයෙන් පිටීම බලන්න පුළුවන්. අනිත් පැත්තෙන් පිදුරු තලාගල, ඒ වගේම අනිත් පැති හැම දෙයක්ම බලන්න පුළුවන්. ආසන්නෙම හැඩන් කන්ද පිහිටලා තියෙනවා. ඒ වගේම සිංගල් ට්‍රී තියෙනවා. අනිත් පැත්තෙන් කිකිලෑමාන තියෙනවා. ඉතින් ශාන්තිපුර view point එකෙන් පස්සේ ඕගලන්ට පුළුවන් කිකිලෑමාන කඳු මුදුනට යන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕගලන්ට ඕගලන් යන වාහනයෙම පුළුවන් කඳ මුදුනටම යන්න. හොඳට මාර්ගය හදලා තියෙනවා. ඉතින් කිකිලෑමාන කඳ මුදුනට යන්න එතන ටවර්ස් කීපයක් තියෙනවා. පොලිස් මුර පොලකුත් තියෙනවා එතන. එතනින් පස්සේ ඕගලන්ට පුළුවන් උඩරැදැල්ල පැත්තට යද්දි ඕගලන්ට මවුන්ට් ඔලිපන් කඳ තියෙනවා. ඉතින් ඕගලන්ට ඕන්නම් එතනත් සංවේදන කුළුණු තියෙනවා. ඕගලන්ට ඕන්නම් මවුන්ට් ඔලිපන්
කන්දටත් යන්න පුළුවන් ඒකත් බලලා එතනින් උගලන්න පුළුවන් උඩර දැල බීජ අර්ථාපල් ගොවිපල් වලට යන්න ඉතින් මේකේට සාමාන්‍යයෙන් යන්න දෙන්නේ නැහැ හැබැයි පොඩ්ඩක් කතා කරොත් ඒගොල්ලෝ අර සඳ තැන්න වගේම තමයි හරි ලස්සනයි මේකේ විදුලි වැටක් එහෙම තියෙන මොකද කොටිය නිතරම මේකට එනවා මොකද මේකට එහා පැත්තේ තියෙන්නේ ග්‍රේට් වෙස්ටර්න් කන්ද අපි උඩර දැල ඉඳලා ග්‍රේට් වෙස්ටර්න් වලට කන්දට ගිහිල්ලා තියෙනවා ඉතින් උඩරදැල්ලේ බලන දේවල් තියෙනවා තමන්ගේ වාහනයක උනත් යන්න පුළුවන් ඉතින් එතනත් උඩරදැල්ල කන්ද පිහිටලා තියෙනවා ඉතින් උඩරදැල්ල කන්ද උඩරදැල්ල බීජාර්තාපල් ගොවිපලෙන් පස්සේ ඕගලන්ට පුළුවන් එහෙමම හැඩන් හිල් ඕන්නම් යන්න පුළුවන් එතනින් ඕගොල්ලෝ ශාන්තිපුර view point එක ඉඳලා ඕගලන්ට සිංගල් රිවල්ට පයින් යන්න පුළුවන් කැලෙන් අඩිපාරක් තියෙනවා ඒක පයින්ස් ගස්සස්ෙන් තියෙන ආරක්ෂාකාරී අඩිපාරක් එහෙම යද්දී ඕගලන්ට හැඩන් කඳු මුදුන්ට යන්න පුළුවන් එහෙම නැත්නම් ඕගලන්ට කෙලින්ම ඊළඟට යන්න පුළුවන් වෙන්නේ සිංගල් ට්‍රී කන්දට ශාන්තිපුරට පයින් ආවත් ඕගලන්ට එතනින්ම පයින් යන්න පුළුවන් සිංගල් ට්‍රී වලට එහෙම නැත්නම් ඕගල වාහනයෙන් යනවා නම් නෝරෙලිය ග්‍රෙගරි වැවේ ළඟ ඉඳලා කන්ද මුදුනටම තියෙන කිලෝමීටර් 3යි. ඉතින් රේස් කෝස් එක ඉස්සරහා පීසා හට් එක තියෙනවා. ඉතින් පීසා හට් එකත් එක්කම ඕගල ග්‍රෙගරි වැව පැත්තේ ඉඳලා ටවුන් එක පැත්තට ඇද්දි පීසා හට් එක පවුච්ච ගාම තියෙනවා සිංගල් ට්‍රී පාර කියලා ගහලම තියෙනවා. එතන තව තියෙනවා පොඩි පොඩි හොටෙල්ස් වගේක් තියෙනවා කාල්ඩන් ප්‍රී ස්කූල් එක තියෙනවා හරියටම රේස් කෝස් එක ඉස්සරහා. ඉතින් එතනින් ඕගලන්ට සිංගල් ට්‍රී පාර යන්න පුළුවන්. ඒ පාරේ වාහන වලට යන්න පුළුවන් යම් තාක් දුරකට වෙනකම් හොඳට පාර හදලා තියෙන්නේ. ඉතින් මේ පාරේ උඩටම යද්දී ඕගලන්ට පුළුවන් කෙලින්ම සිංගල් ට්‍රී ටවර්ස් තියෙන හරියට එන්න. මොකද පාර හොඳටම තියෙනවා ඕගලන්ට ස්වර්ණගිරි මහ විහාරය ළඟට වෙනකම් යන්න පුළුවන් මේ පාරේ. එතනින් වාහනේ නවත්තලා යන්න ඕනේ. මම මේ කියන්නේ අවුරුදු 4කට කලින් මං යද්දී නම් ඉතුරු ටික පොඩ්ඩක් 4 wheel තමයි යන්න පුළුවන් යන්නේ. දැන් කොහොමද දන්නේ? එහෙම නැත්නම් ස්වර්ණගිරි පන්සල් ළඟින් වාහනේ නවත්තලා මහ ලොකු දුරක් නැහැ. කිලෝමීටරයක් වගේ තියෙන කඳුරට යන්න. සිංගල් ට්‍රී කඳු මුදුනේ ටවර් ස්පීඩ්ලා තියෙනවා. ඉතින් මේකත් ලංකාවේ උසින්ම තියෙන කන්දක්. ඉතින් සිංගල් ට්‍රී කඳු මුදුනට යන්න. එතන හරිම ලස්සනයි. වටේටම බලන්න පුළුවන් අංශක 180කට වැඩි වපසරියක් තියෙනවා. නෝරේලිය ටවුන් එක පිදුරු තලාගල වගේම අනිත් පැත්තෙන් කොනිකල් හිල් හග්ගල ඒ පැත්තට වෙනකන් බලන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන් මේ වගේ පොඩි පොඩි පහසු කඳු මුදුන් වලට යන්න. ඉතින් ඕගලන්ට පුළුවන් සිංගල් ට්‍රී කන්දට යන්න. ඉතින් සිංගල් ට්‍රී වලින් පස්සේ ඕගලන්ට පුළුවන් පිදුරු තලාගල කන්ද වෙත පියමානන්න. පිදුරු තලාගල කන්දර යන විදිය මම වෙනම වීඩියෝ එකක් විස්තර කරලා තියෙනවා. ඕගලන්ට පුළුවන් ඒ වීඩියෝ එකෙන් හරියටම වැඩි විස්තර බලන්න. මොකද පිදුරු තලාගල කන්දට හැම එසෙනින් යන්න බෑ. ඕගොල්ලෝ නුවරඑළිය යනවා නම් ඊට කලින් පොඩි MOD එකට Ministry of Defense වලට ඊමේල් එකක් යවලා ඕගලන්ගේ විස්තර දීලා vehicle numbers දුන්නම ඒගොල්ලෝ ලෙටර් එකක් එවනවා. යන්න කලින් දවස් වුණත් මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් එහෙම ඒ වීඩියෝ එක බලන්න මම මේ උඩින් දාන්නම්. ඒ වීඩියෝ එක බලලා ඒ අනුව ඕගලන්ට පුළුවන් පිදුරු තලාගල කඳු මුදුනටම යන්න ඕගලන්ගේ වාහනෙන්ම. ඊළඟට ඕගලන්ට යන්න පුළුවන් නුවරඑළිය ඉඳලා උඩපුස්සල්ලාවේ තියෙන ස්ථාන කීපයකට. උඩපුස්සල්ලා මාර්ගයේ යද්දී ඉතින් නුවරඑළිය ටවුන් එකෙන් වික්ටෝරියා පාර්කය ළඟින්ම තියෙන උඩපුස්සල්ලාව මාර්ගය. ඉතින් ඒ මාර්ගයේ ඕගොල්ලෝ යද්දී හාවැලිය පැත්තට යන්නේ. එහෙමම හාවැලිය යද්දී හොස්පිටල් එක පහු කරලා ඉස්සරහට යනකොට පොඩි දුරක් යනකොට ඕගොල්ලන්ට හම්බෙනවා නිව් හාවැලිය වයින් ස්ටෝස්. එතනින් එතන සිංහ රෙස්ටෝරන්ට් එක තියෙනවා. ඉතින් එතනින් වම් පැත්තට තියෙනවා ලවර්ස් ලීප් දියලට යන පාර. ඉතින් ඒ පාරේ කෙළවරටම යන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. තේවත්ත මැදින් යන්නේ. ඒ පාරෙන් ගියාට පස්සේ වාහන නවත්තන ස්ථානයක් තියෙනවා. එතනින් එහාට වාහන යන්න බෑ. වාහන අරෝ ගන්න පුළුවන්. එතනින් වාහන නවත්තලා ඕගලන්ට පුළුවන් ලවර්ස් ලීප් දියල්ලට යන්න. ඉතින් මේ ලවර්ස් ලීප් දියල්ලෙත් කතාවක් තියෙනවා. ඉතින් ඒ කතාව ඉල්ල ඉස්සර කාලේ වාසය කරපු කපල් එකක් ඉඳලා දෙනවා. ඉතින් ඒ කපල් එකේ පිරිමි කෙනා බෝයි ඇවිල්ලා ගොඩක් දුප්පත් තරුණිය තමයි. ගොඩක් පෞසත් තරුණියක්. ඉතින් මේ දෙන්නගේ ආදර සම්බන්ධතාවයට ගෙදරින් අවසර දීලා නැහැ. ඉතින් ඒ හින්දා මේ දෙන්නා කරලා තියෙන්නේ හඳ තියෙන රෑක ඇවිල්ලා ලවර්ස් ලීප් දියල්ලෙන් උඩ ඉඳලා පල්ලෙහාට පැනලා සියදිවි හානි කරගත්ත එක. ඉතින් ඒ හින්දා තමයි ආදරවන්තයන්ගේ දියල්ල විදිහට තමයි මේක හඳුන්වන්නේ. ඉතින් ලවර්ස් ලීප් දියල්ලට වතුර ලැට් එන්නේ කෙලින්ම පිදුරු තලාගල රක්ෂිතයෙන්. ඉතින් මේ ළඟම තිබිලා තියෙනවා තවත් දියඇල්ලක්. ඉතින් ඒ දියඇල්ල ඉස්සර භාවිතා කරලා තියෙනවා බියර් නිෂ්පාදනය සඳහා. මොකද නොයිඳුල් දියඇල්ලක්. ඒක නම් මේ වෙනකොට දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඔගොල්ලෝ ලවර්ස් ලීප් දියඇල්ල බලලා එහෙමම ආපහු අර මේන් රෝඩ් එකට එන්න උඩපුස්සලා මාර්ගයට. ඒ උඩපුස්සලා මාර්ගයේ තවත් කිලෝමීටරයක් විතර ඇද්දී ඔගලන්ට හම්බෙනවා තවත් ස්ථානයක්. ඒක තමයි බොරලන්ද ඩ්‍රින්ක් ෂොප් එක කියලා ස්ථානයක් තියෙනවා. පේඩ්‍රෝ වතුයාවට යන මාර්ගය. ඒක දකුණු පැත්තට තියෙන්නේ.
ඉතින් පේඩ්‍රෝ ටී ෆැක්ටරිය ඉතින් කාගෙන් හරි අහන්න ඒ පාරේ යද්දි පොඩි දුරක් යද්දිම පේඩ්‍රෝ ටී ෆැක්ටරියට යන බෝඩ් ගහලා තියෙනවා හොඳට මාර්ගය බලාගෙන යන්න ඕගලන්ට පුළුවන් පේඩ්‍රෝ ටී ෆැක්ටරියට යන්න ඉතින් මේක උදේ 8 ඉඳලා හවස 3 2 වගේ වෙනකන්ද කොහෙද ඇල්ලලා තියෙනවා ඉතින් මේකට ඕගලන්ට ගිහිල්ලා ඒ දේවල් ටික බලන්න පුළුවන් ටී එස්ටේට් එක තමයි අනිත් පැත්ත වටේරම තියෙන්නේ තේ කර්මශාලා ඇතුළට ගිහිල්ලා ඕගලන්ට ඒ දේවල් බලන්න බං විශේෂයෙන්ම කුඩා දරුවන්ටම හරිම වටින ස්ථානයක් ඉතින් ඒක පහු කළා එතනින් ආපහු ඕගොල්ලෝ එන්නේ අර මේන් රෝඩ් එකට පුස්සල්ලා මාර්ගයටමයි ඉතින් උඩ පුස්සල්ලා මාර්ගයේ එතනින් ආයෙ මීටර් 500ක විතර දුරක් යද්දී ඕගලන්ට තියෙනවා සෙන්ට් පෝල් චර්ච් එක ඉතින් මේ සෙන්ට් පෝල් චර්ච් එක හරිම ලස්සන චර්ච් එකක් මාර්ගයමයි තියෙන්නේ මාර්ගයේ වම් පැත්තේ තියෙන්නේ උඩට වෙන්න ඉතින් ඒ චර්ච් එක බලන්න යන්න පුළුවන් ඒක හරිම සුන්දර ස්ථානයක් ඉතින් ඒක ඇවිල්ලා කතෝලිකයන්ගේ පල්ලියක් ඔයගලන්ට අවශ්‍ය නම් මෙතනට ගිහිල්ලා පොඩ්ඩක් ඒ චර්ච් එකේ ලස්සන බලන් තුනා පුළුවන් මොකද ඒක ටිකක් පැරණි පල්ලියක් හින්දා ඒකෙන් පස්සේ ඕගොල්ලෝ ආයෙත් උසලා මාර්ගයේ කිලෝමීටර් කීපයක් ඉස්සරහට යනකොට මාර්ගයේ වම් පැත්තෙන් ඔයගලන්ට නාමපුර දර්ශන වෙයි ශ්‍රී විසුද්ධාරාමය කියලා ගල්පාලම කියලා ගහලා තියෙනවා ඒ ලොකු බෝඩ් එකක් කොන්ක්‍රීට් බෝඩ් එකක් සිවෙන්තියෙන් අදපු රතුපාට බැක්ග්‍රවුන්ඩ් එකේ ඒ එතනින් ගල්පාලම කියලා දාලා තියෙනවා ඔයගලන්ට පුළුවන් එතනින් ඒ මාර්ගයට යන්න ඒ මාර්ගයේ හරවලා ඔගොල්ලෝ ඉස්සරහට යද්දී එතනින් ඔයගලන්ට කෙලින්ම යන්න පුළුවන් කෝට්ස් ලොජ් පොයින්ට් එකට ඉතින් ඒ මාර්ගේ කාගෙන් හරි අහන කෝට්ස් ලොජ් පොයින්ට් එකට යන්නේ කොහොමද කියලා එතන තියෙන කන්දක් ඉතින් ගොඩක් වෙලාවට ඒ කඳු මුදුනට සමහරකට ඔයගලන්ට යන්න බැරි වෙයි හැබැයි ඒ තෙන්ට ගිහිල්ලා ඔයගලන්ට පුළුවන් ඒ ලස්සන බලන්න මොකද ඒක පිදුරු තලාගල රක්ෂිතේ බෑවුම ඉතින් තේවතු සහ ලැයින් ගෙවල් අතරින් තියෙන මේ මාර්ගයට ඉතාමත් ලස්සන view එකක් තමයි තියෙන්නේ ඉතින් කෝට්ස් ලොජ් පොයින්ට් එකෙන් පස්සේ ඔයගලන්ට ඊට පස්සේ ඉස්සරහට යනකොට පුළුවන් ස්ටේට් ටිම්බ කෝපරේෂන් එකේ සර්කිට් බංග්ලෝ එක තියෙන තැන තියෙනවා ඉතින් ඒකත් මාර්ගයේ බෝඩ් එකක් ගහලා තියෙනවා දකුණු පැත්තේ එතනින් ඒ ස්ටේට් ටිම්බ කෝපරේෂන් සර්කිට් බංග්ලෝ එකට තියෙන පාරට හරවන්න බංග්ලෝ එකට පිටිපස්සේ තියෙන කුරොත්තව කියලා කන්දක් හරිම ලේසි කන්දක් ඕන කෙනෙක්ට යන්න පුළුවන් අඩිපාරක් එහෙම් පිටින්මම තියෙනවා විශාල ගස් වලින් වට වෙලා තියෙන එකින්ද කිසිම ගැටලුවක් නැහැ සත්තු එහෙම නැහැ එතනට හොඳ ලස්සන view එකක් තියෙනවා සමස්ත සඳ තැන්න හග්ගල පිදුරු තලාගල ඒ මුළු area එකටම. ඉතින් කුරත්තව කන්ද බලන්න යන්න අනිවාර්යෙන් එතනට යන්න. මොකද මේවා හරිම ලේසි කඳු. මහලුකු පරිශ්‍රමයක් දරන්න ඕනේ නැහැ ඔයගලන්ට මේ වගේ ස්ථානවලට යන්න. මේක ඔයගලන්ට වගේම ඔයගලගේ දරුවන්ටත් ඉතාමත් වටින අධ්‍යාපනික දැනුමක් වෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ වගේ ස්ථානවලට ගිහිල්ලා ඒ සුන්දරත්වය ඒ දේවල් දරුවන්ට දකින්න ලබන්නේ ඒ වගේම ඕගොල්ලොත් බලන්න ඒ සුන්දරත්වය. ඊට පස්සේ ඕගොල්ලෝ එහෙමම ඉස්සරහට යනකොට පුස්සලා මාර්ගයේම උඩ පුස්සලා මාර්ගයේ යද්දී කඳපොළ IOC ෆිලින් ස්ටේෂන් එක තියෙනවා. දකුණු පැත්තේ තමයි කඳපොළ IOC ෆිලින් ස්ටේෂන් එක තියෙන්නේ. එතනින් පාරෙන් එහා පැත්තේ වම් පැත්තෙන් තියෙනවා තවත් පාරක්. ඉතින් ඒ පාර දිගේ ගියාම ඕගලන්ට පුළුවන් පාක් ග්‍රීන් කන්දට යන්න. පාක් ග්‍රීන් ටී ෆැක්ටරියක් තියෙන මේ මාර්ගයමයි. පාක් ග්‍රීන් ටී ෆැක්ටරිය පහු කරලා පාක් ග්‍රීන් එස්ටේට් එක ඔස්සේ ඔගලන්න පුළුවන් පාක් ග්‍රීන් කඳු වැටියට යන්න. ඉතින් ඒ පාක් ග්‍රීන් කඳ තියෙන්නේ ටී ස්ටේට් එකේ කෙළවර පිදුරු තලාගල රක්ෂිත මායිමේ. ඉතින් ඒ කඳු මුදුන ළඟටම ඔගලන්ට වාහනයක යන්න පුළුවන් තේවත් අස්සෙන්. ඉතාම සුන්දර වටපිටාවක් තියෙන්නේ. ඉතින් ඒ මාර්ගයේ ඔස්සේ ඔගලන්න පුළුවන් පාක් ග්‍රීන් කන්දර යන්න. එතන සන්නිවේදන කුළුණු තියෙනවා. වටේම ඉතාමත් ලස්සන සන්නිවේදන කුළුණු සහ තේවතු ලැයිම් ගෙවල් වටේම කඳු නිම්මන වලින් කඳු වලල වලින් වටත් වෙච්ච ප්‍රදේශ තමයි තියෙන්නේ. ඉතින් ඕගලන්ට පුළුවන් පාක් ග්‍රීන් කන්දෙන් ඒ ගමන එතනින් බලන්න. උඩපුසලා මාර්ගේ තවත් පොඩි දුරක් යද්දි වලපනේ කිට්ටුවට යද්දි ඕගලන්ට තවත් සුන්දර ස්ථාන දෙකක් තියෙනවා. මොකද මේ දෙකත් මිස් කරන්න එපා. නුවරඑළිය ඉඳලා මෙතනට චුටි දුරක් තියෙනවා. හැබැයි මේ දෙකද බලන්න වෙන්නේ අනිවාර්යෙන් නුවරඑළිය ආවොත් විතරයි. මොකද මේ ස්ථාන දෙකට ඕගොල්ලෝ විශේෂයෙන්ම පැමිණෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යෙන් මේ ස්ථාන දෙකත් නරඹන්න. මොකද හරිම ලස්සන ඒරියා එකකින් තමයි ඕගොල්ලෝ යන්නේ. ඉතින් මේ පුස්සල්ලා මාර්ගයේ දිගේ ඉදිරියටම යන්න. ඉතින් උඩ පුස්සල්ලා මාර්ගය එහෙම නැත්නම් වලපනේ රාගල යන මාර්ගය. ඉතින් මේ මාර්ගයේ ඉස්සරහට යද්දී ඔගොල්ලෝට හම්බෙනවා රාගල ඇනිමල් හොස්පිටල් එකක්. ඉතින් රාගල ඇනිමල් හොස්පිටල් එක ළඟින් වංගුවක් තියෙනවා. ඒ බෙන්ඩ් එක ගනිද්දිම ඉස්සරහට යද්දී ඔතන තියෙනවා පාර බෙදෙන තැනක්. වම් පැත්තට පාරක් යනවා උඩින් හාරගම පාර කියලා. එතනම බස් හෝල්ට් එකක් තියෙනවා. පොඩි කෝවිලක් වගේ ගහක් තියෙනවා. ලොකු තාප්පෙකුත් එක්ක.
ඉතින් ඒ හරගම පාරට හැරෙන්න එහෙම නැත්නම් කාගෙන් හරි යන්න හරස් බෙද්දට යන්නේ කොහොමද කියලා. ඉතින් හරගම නැත්නම් හරස් බෙද්දට යන ඒ මාර්ගයේ යන්න ඒ මාර්ගයේ එහෙමත් නැත්නම් කාගෙන් හරි යන්න දියනිල කාර්මික අභ්‍යාස ආයතනයට යන්නේ කොහොමද එහෙම කියලා හරි. මොකද හරස් බෙද්දුගම කට්ටිය දන්නවා හරගම පාර. ඉතින් ඒ හරගම පාරේ ඉස්සරහට යද්දී ඔයගොල්ලෝ හරස් බෙද්දට තමයි සේන්දු වෙන්නේ. ඉතින් හරස් බෙද්ද ටවුන් එකේ, ඒ කියන්නේ හරස් බෙද්ද ටවුන් එකට පොඩ්ඩක් කලින්, හරස් බෙද්ද ටවුන් එකට පොඩ්ඩක් කලින් මාර්ගයේ පොඩි බෙදීමකට ලක් වෙන පල්ලෙහැට පාරක් තියෙනවා දකුණු පැත්තේ පල්ලෙහැට. ඒක පොඩ්ඩක් ඔයගලන්ට අඳුරගන්න අමාරු වෙයි. මොකද ඒ හරියේ ජනාවාස නැහැ. වම් පැත්තේ තියෙන පයිනස් කැලේ, දකුණු පැත්තේ තියෙන හෙළ වගේ. ඉතින් කාගෙන් හරි චුට්ටක් අහන්න ඔගොල්ලෝ නැෂනල් යූත් ක්‍රොප්ස් ට්‍රේනින් සෙන්ටර් එක තියෙනවා එතනම. ඒ කියන්නේ මේ ඊට කලින් හම්බ වෙනවා හරස් බෙද්දේ. ඔය එතනින් යද්දී පල්ලෙහැට තියෙනවා පාර හරස් බෙද්ද මිනිවර්ල් සෙන්ටර් එක. ඉතින් ඒ පාර තියෙන්නම මිනිවර්ල් සෙන්ටර් එකටමයි තියෙන්නේ. ඉතින් එතනට යන්න, එතන මිනිවර්ල් සෙන්ටර් එක ලොකු මිනිවර්ල් සෙන්ටර් එකක්. ඒකේ විශාල වපසරියක් පේනවා නැගෙනහිර පළාතට වෙනකම්. ඉතින් හරස් බෙද්ද මිනිවර්ල් සෙන්ටර් එක නැත්තම් හරස් බෙද්ද කුඩා ලෝකාන්තය බලන්න. එයින් පස්සේ නැවතත් ඔගොල්ලෝ අර හාරගම පාරට ඇවිල්ලා ඉස්සරහට යන්න. එතනදී ඔයගොල්ලෝ වලපනේ හොස්පිටල් ඩිවිෂනල් සෙක්‍රටරි ළඟට යනවා. වලපනේට තමයි ඔයගොල්ලෝ යන්නේ. වලපනේ ඩිවිෂනල් සෙක්‍රටරි කාර්යාලයට යන්න. එතනින් ඔයගොල්ලෝ වලපනේ නිල් දණ්ඩා හින්න පාරට හරවන්න. නිල් දණ්ඩා හිර පාරට හරවලා නිල් දණ්ඩා හින්න පාර දිගේම යන්න. ඉතින් මේකෙන් ඔයගලන්ට යන්නේ ඊළඟ ස්ථානයේ තියෙන ගොළුමලේ. ඉතින් ගොළුමලේ තියෙන යටි මාදුර කියන ප්‍රදේශය. වලපනේට ඇවිල්ලා කාගෙන් හරි ඇහුවොත් යටි මාදුරට යන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ කියාවි. එතනින් යන්න ඔයගොල්ලෝ යටි මාදුරට. ඉතින් සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකේ කෙළවරක් තමයි මේ යටි මාදුර කියන්නේ. අනිත් පැත්තෙන් ඌව ප්‍රොවින්ස් එකට තමයි කනෙක්ට් වෙන්නේ මෙතනින් ගලා යන ලස්සන ගංගාව. ඉතින් යටි මාදුර තියෙන මේ ගොළුමලේ කියන ස්ථානේ හරිම සුන්දර නාන පොට් එකක්. ඉතින් ඕන කෙනෙක්ට ආරක්ෂිතව නාන්න පුළුවන්. මෙතන එහා පැත්තේ තියෙන්නේ VRR රක්ෂිතය, එහෙම නැත්නම් වික්ටෝරියා රන්දනිගල රන්ටබේ රක්ෂිතය තමයි තියෙන්නේ. අලිවැටකුත් වෙන ගංගෙන් එහා පැත්තේ. ඉතින් එහෙම කිසිම ගැටලුවක් නැහැ. මේ ලස්සන මේ උමාවය තියෙන්නේ. ඉතින් මේකේදී ඕගලන්ට හොඳට ජල ස්නානය කරන්න පුළුවන්. මොකද උමාවයේ එන වතුරෙන් හැදිච්ච තවත් අතු ගංගාවක් තමයි මේ ගොළුමලේ නිර්මාණය කරන්නේ. ඉතින් ඔගොල්ලොන්ට පුළුවන් ගොළුමලේට ගිහිල්ලා හොඳට විනෝදලා නාලා කාලා බීලා එන්න. ඉතින් ගොළුමලේ තියෙන්නේ පොඩ්ඩක් දුරයි. මම ඉස්සලා කිව්වාගේ නූරෙලින් ඉඳලා කිලෝමීටර 44ක් විතර දුර තියෙනවා ගොළුමලේට. ඉතින් ගොළුමලේ වගේ ස්ථානයක් ආයේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න නැහැ. ඉතින් නූරෙලියට ආපෙගේ අනිවාර්යෙන් හරස් බෙද්ද මිනිවර්ල් සෙන්ඩ් එකටයි ගොළුමලේටයි යන්න අමතක කරන්න එපා. මොකද ඒකට ඔයගොල්ලෝ ආයේ එවෙන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යෙන් ඒකට යන්න. ඉතින් ඕගලන්ට පුළුවන් ආපසු එන ගමනේදී අවශ්‍ය නම් පොඩි ට්‍රිල් එකකට එක්ක ඕගලන්ට පුළුවන් හරස් බෙද්දෙන් කෙලින්ම කුරුඳුවේ දියැල්ල තියෙන පාරට දාන්න. එහෙමත් නැත්තම් ඕගලන්ට පුළුවන් කුරුඳුවේ දියැල්ල යන ඒ මතුරට මාර්ගයට දාන්න. හයි ෆොරස්ට් මාර්ගය, ඒක කියන්නේ හයි ෆොරස්ට් මාර්ගයට දාලා ඕගලන්ට පුළුවන් හයි ෆොරස්ට් හරහා නැවතත් හාවයිලිය කඳ පොළට පැමිණෙන්න. ඉතින් හයි ෆොරස් මාර්ගය ගැන දන්නවා. මාරම ලස්සන වියූ පොයින්ට් එකක් තියෙන්නේ. මාර නැග්මක් තියෙනවා. ඉතින් හරි මතුරට වියූ පොයින්ට් එකත් හම්බෙනවා ඕගලන්ට ඒ පැත්තෙන් ගියොතින්. ඉතින් ඒකත් බලාගෙන නැවතත් ඕගොල්ලෝ කෙලින්ම එන්න නුවරඑළියට. ආයමත් නුවරඑළිය ඉඳලා ඕගලන්ට තවත් බලන්න තියන් ගොඩක් තියෙනවා. ඉතින් නුවරඑළිය ඉඳලා ඕගොල්ලෝ හෝටන් තැන්න යන මාර්ගේ. ඉතින් අපි මේ මාර්ගයේ මුල් ඉඳලා ගත්තොත් ඕගලන්ට පුළුවන් නුවරඑළියේ කළු කැලේ පැත්තට ගියොත් ඕගලන්ට බලන්න පුළුවන් කළු කැලේ ඉඳලා නුවරඑළිය ඉඳලා නානුවට යන මාර්ගයේදී හරි ලස්සනට අශ්වලාඩම් වංගුව. ඉතින් මේ කළු කැලේ එතන ස්ථානයක් තියෙනවා, සමන්දේවි ප්‍රතිමාවක් තියෙන මාර්ගෙම. එතනට පිටිපස්සෙන් ඈතින් සමනල කන්දත් හරි අපූර්වට දැర్శන වෙනවා. ඉතින් මෙතක ඉඳලා ෆොටෝ එකක් ගත්තම ඕගලන්ට සමනල කන්ද වගේම අශ්වලාඩම් වංගුව, සිංගල් ට්‍රී, අනේ පැත්තෙන් කොනිකල් හිල් ඔය සෙට් එකම ඇහැට හවු කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ ඔතනින් කෙලින්ම පල්ලෙහැට බහින්නේ නානුව පැත්තට යන්න ඇවිල්ලා අශ්වලාඩම් වංගුව හරහා. ඉතින් මේ අශ්වලාඩම් වංගුව සම්බන්ධ වෙන්නේ ඉස්සර ගිය පුංචි කෝච්චියට. ඉතින් පුංචි කෝච්චිය ඉස්සර මේ අශ්වලාඩම් වංගුවෙන් රවුම අරගෙන තමයි හෙමින් හෙමින් නුවරඑළියට නැගලා තියෙන. ඉතින් ගොඩාක්ම මන්දගාමී වේගයෙන්.
ඉතින් ඕගොල්ලෝ ප්‍රධාන මාර්ගයෙන් යද්දි ඕගලන්ට පුළුවන් කෙලින්ම අශ්වලාඩම් වංගුව පහු කරගෙන කෙලින්ම හෝටන් තැන්නට යන ඒ මාර්ගයට යන්න. ඉතින් මෙතනදී ඕගොල්ලෝ කෙලින්ම ඕගොල්ලෝ දන්නවා ඇති ඕගොල්ලෝ හැටන් පාරෙන් එනවනම් ඕගොල්ලෝ කෙලින්ම බ්ලැක් පූල් පරණ පාලමන තමයි ඕගොල්ලෝ යන්නේ. නානුව ඉඳලා යද්දි ඕගොල්ලෝ ගොඩ බහින්නේ බ්ලැක් පූල් වල ස්ථානයට. ඉතින් එතනින් කෙලින්ම ගියොත් අවිස්සාවෙල්ල, ඒ කියන්නේ හැටන් පැත්තට යන මාර්ගය, නැත්නම් එතනින් වමට ආරෝපු ගමන් තියෙන හෝටන් තැන්නට යන මාර්ගය. ඉතින් මේ මාර්ගයේ ඉස්සරහට යද්දි ඕගොල්ලෝ පසකින් ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෝටර්ෆෝල් හිල්, ඒ වගේම කොනිකල් කන්ද රක්ෂිතය. ඉතින් ඒක පව කරගෙන ඕගලන්ට ඉස්සරහට එද්දි ඕගලන්ට කෙලින්ම හම්බෙනවා කන්දැල ජලාශය. ඉතින් කන්දැල ෆොරස්ට් එකක් මෙතනමයි තියෙන්නේ, අධ්‍යාපනික ෆොරස්ට් එකක්. මේකටත් යන්න පුළුවන්, විශේෂයෙන්ම ළමයින්ට හරිම වැදගත් මේ කන්දැල ෆොරස්ට් එක. පසකින් තියෙන්නේ හග්ගල, මේ මාර්ගයේ අනිත් පැත්තේ තියෙන්නේ හග්ගල අධිරක්ෂිත වන උද්‍යානය, මේ පැත්තේ තියෙන්නේ කන්දැල. ඉතින් මේ මෙතනදී කන්දැල අයිති වෙන්නේ ඌව ප්‍රොවින්ස් එකට, මෙන්න මේ කන්දැල කොටස විතරයි. ඕගොල්ලෝ එද්දි කෙලින්ම කන්දැලට කලින් ඕගොල්ලෝ සෙන්ට්‍රල් ප්‍රොවින්ස්, කන්දැල කොටස කෙලින්ම ඌව ප්‍රොවින්ස්, ආයේ එතනින් පොඩ්ඩක් ඉස්සරහට පයිද්දි ශ්‍රීපාද වියු පොයින්ට් අඹේවල කියලා ඒ පොයින්ට් එකක් තියෙනවා, එතනින් ඉස්සරහට පොඩ්ඩක් පයිද්දි ඕගොල්ලෝ ආයේ එන්නේ සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකට තමයි. කන්දැල බෝට්ටු වදින්න පුළුවන්, නයිට් කැම්ප් කරන්නත් පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ, විනෝද වෙන්න පුළුවන්. ඉතින් කන්දැල ගත කරලා එතනින් ඉස්සරහට එද්දි ඕගොල්ලෝ කෙලින්ම එන්නේ අඹේවල වින් මිල් එකට. ඒ කියන්නේ අඹේවල අර සුළං පෙති තියෙනවා, අඹේවල වින් පවර්ස් වින් හිල් එක තියෙනවා. ඒගොල්ලන්ට ඇතින් දකින්න පුළුවන්, ඉතාම සුන්දර ස්ථානයක් මෙම ස්ථානය. ශ්‍රීපාදර පවා හරි අලංකාරව දකින්න පුළුවන්. ඉතින් අඹේවල වින් පවර් ස්ටේෂන් එක ඕගොල්ලන්ට මාර්ගයේ දකුණු පැත්තෙන් බලන්න පුළුවන්. ඉතින් එහෙම මේක බලාගෙන ඕගොල්ලෝ ඉස්සරහටදී කෙලින්ම ඕගොල්ලෝට හම්බෙන්නේ අඹේවල ෆැක්ටරි එක. ඉතින් අඹේවල ෆාම් එකත් ඒකම තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී ඕගලන්ට පුළුවන් අඹේවල ෆැක්ටරිය බලන්න යන්න. ඒ වගේම ෆොටෝ බූත් එකක් තියෙනවා, ෆොටෝස් ගන්න පුළුවන්. අඹේවල ෆාම් එක තියෙනවා, යුනයිටඩ් ඩයරිස් ලංකා අඹේවල ඒ ෆාම් එක සහ ඒ ෆැක්ටරිය තියෙන. ඉතින් ඕගලන්ට ඒක තන බලන්න පුළුවන්. එතන දේවල් මිලදී ගන්නත් තියෙනවා, ඉතින් ඒවා මිලදී ගන්නත් පුළුවන්. ඉතින් එතනම පිටිපස්සේ තියෙනවා පට්ටිපොල කන්ද තියෙනවා එක පැත්තකින්. ඒ වගේම එල්ජින් නැල්ලත් ඕගලන්ට සමහරක්කට දකින්න පුළුවන්. ඉතින් එල්ජින් නැල්ල එක පැත්තකින් තියෙනවා, අනිත් පැත්තෙන් නිව්සීලන්ඩ් ෆාම් මවුන්ටන් එක සහ පට්ටිපොල මවුන්ටන් එක තියෙනවා. ඉතින් අඹේවලින් තියෙනවා නිව්සීලන්ඩ් ෆාම් එකට යනත් වෙනම පාරක්. ඉතින් ඕගලන්ට පුළුවන් ඕන්න නිව්සීලන්ඩ් ෆාම් එකටත් යන්න. එතනින් පොඩි ජංක්ෂන් එකක් තියෙනවා, එතන මේන් අඹේවල ස්ටේෂන් එක ළඟින්ම නිව්සීලන්ඩ් ෆාම් රෝඩ් එක කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ, නිව්සීලන්ඩ් ෆාම් එකට යන්න පුළුවන්. ඉතින් නිව්සීලන්ඩ් ෆාම් එකට ගියායින් පස්සේ ඕගලන්ට පුළුවන් කෙලින්ම එතන තියෙනවා අඹේවල ජලාශය. ඉතින් ඕගලන්ට පුළුවන් අඹේවල ජලාශය බලන්න, හරිම සුන්දරයි, හරිම ලස්සනයි ඒ පරිසරය. ඉතින් ඒ දෙක බලලා ආයෙත් ඕගොල්ලෝ හෝටන් තැන්න මාර්ගයට තමයි පිවිසෙන්නේ. ඉතින් හෝටන් තැන්න මාර්ගයට පිවිසෙද්දී ආයෙමත් අඹේවල හන්දියට එන්නේ. ඉතින් අඹේවලින් තවත් මාර්ගයක් යනවා අනිත් පැත්තට, ආයෙමත් නුවරඑළියට යන්න පුළුවන්. අනිත් පැත්තට මාර්ගයක් තියෙන එක රේන්ද පොළ මාර්ගය කියලා හඳුන්වන්නේ. ඒක කෙලින්ම හග්ගලට තමයි යන්නේ. ඉතින් මේ මාර්ගයේ ගියොත් මේ මාර්ගයේ ජෙට්වින් වාවික් ගාර්ඩන්ස් හොටෙල් එක තියෙනවා. ඉතින් එතනම කිට්ටුවේ අනිත් පැත්තේ තියෙනවා පල්ගස් තැන්න කන්ද, එහෙම නැත්නම් පල්ගස් තැන්න වියු පොයින්ට් එක. ඕගලන්ට හොටන් තැන්න ගිහිල්ලා එද්දි ආපහු අඹේවලට ඇවිල්ලා අඹේවලින් කෙලින්ම දකුණට දැම්මනම් ඕගලන්ට පුළුවන් රේන්ද පොළ හරහා යන්න. හග්ගල මේ හග්ගල රක්ෂිතය වටෙන් තමයි හරිම ලස්සන හරිම ස්ථානයක්. ජැග්‍රෝ එකට යන්න පුළුවන් ඕගලන්ට, එතන ස්ට්‍රෝබෙරි ෆාම් එක තියෙන්නේ. ඉතින් එතනින් අඹේවලින් ඕගලන්ට එහෙම දාලා ගියොත් ඕගලන්ට පුළුවන් පල්ගස් තැන්න කන්ද යන්න. ඒක තියෙන්නේ හරියටම ජෙට්පින් හොටෙල් එකට තියෙන ස්ථානය පොඩ්ඩක් පහු කරගෙන ගියාම ඕගලන්ට හම්බෙනවා සෙන් පීටර්ස් චර්ච් එකක්. ඉතින් එතනම තමයි තියෙන්නේ පල්ගස් තැන්න කන්ද. ඕගලන්ට පුළුවන් පල්ගස් තැන්න කන්දටත් යන්න. ඉතින් පල්ගස් තැන්න කන්ද හරිම ලස්සනයි. ඒකට බොරගස් මිනිවර්ස් එන්ඩෙක් කියලාත් කියනවා. ඒක නම පල්ගස් තැන්න කන්ද. ඉතින් ඕනම වයසක කෙනෙක්ට යන්න පුළුවන්, මහලක දුරන්නේ වාහනේ නවත්තලා ඒ මට්ටමින්ම තමයි කඳු මුදුන්ට යන්න තියෙන්නේ. ඉතින් ඒක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් අනිත් පැත්තෙන් ඕගලන්ට තියෙන කෙලින්ම ඉතින් ආයේ හෝටන් තැන්නට යන තමයි. ඉතින් හෝටන් තැන්නට යද්දී ඕගලන්ට ඊළඟට හම්බෙනවා හයිලන්ඩ් ෆැක්ටරි එක. හරිනේ, හයිලන්ඩ් ෆැක්ටරි එක සහ හයිලන්ඩ් මිල්ක් බා එක හම්බෙනවා. ඉතින් ඕගලන්ට පුළුවන් එතනත් මිලදී ගැනීම කටයුතු කරලා හයිලන්ඩ් ෆැක්ටරි බලනවා. හයිලන්ඩ් ෆැක්ටරියත් බලලා ඕගලන්ට පුළුවන් නැවතත් ඉස්සරහට යන්න.
ఐలాండ్ ఫ్యాక్టరీ ఇస్తారాట బల్లయ్యద్ది ఒకలంట పట్టిపొల స్టేషన్ ఇక తమ హంబేన్నే ఇది పట్టిపొల స్టేషన్ ఎగెన్ ఒకలంట పొడి దురక్ రేల్ పార దిగే అన్న పులు అన్న పొడి ఆరక్షావక్ సలసగన్నోనే ఇది ఎతని అన్న పులు అన్న ఒకలంట పట్టిపొల సమిట్ లెవెల్ ఎక ఏమైనా శ్రీలంక దుమ్రియ సేవే దుమ్రియ కన ఉసమ స్థానట అన్న పులం ఇక తమ సమిట్ లెవెల్ ఎక పట్టిపొల ఇది ఏక దుమ్రియ స్థాన పట్టిపొల దుమ్రియ స్థాన ఇందులో కిలోమీటర్కి వగే దూరక్ తమా తిన్న అబ్బాయికి రేల్ పార దిగే తమ అన్నోను ఇది రేల్ మా పార దిగే గీలో ఒకలంట పులం ఎత్తని పట్టిపొల సమిట్ లెవెల్ ఎక అన్న ఇది సమిట్ లెవెల్ ఎక వంపెత్తే అవిల్లా ఉడమల కంద తమా తిన్నే ඉතින් නැවතත් ඔයගොල්ලෝ පට්ටිපොලට ආවම කෙලින්ම ගැටලුවක් නැහැ පට්ටිපොල හරහා හෝටන් තැන්නට යන්න. ඉතින් හෝටන් තැන්න කවුරුත් දන්නවනේ. හෝටන් තැන්නෙන් ටිකට් ගත්ත ගමන්ම ඕගොල්ලන්ට පුළුවන් එතන තොටුපොල කන්දට යන පාර තියෙනවා. තොටුපොල කන්දට ඕනම කෙනෙක්ට යන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න කීප දෙනෙක් 3-4 දෙනෙක් පවුලක් ඒ වගේ යන්න එපා. ඩුම්දරමේ 7-8 දෙනෙක්වත් ඉන්නොනම් යන මොකද කොටි ගැවසෙන අහම්බෙන් හරි කොටියක් සෙට් වුණොත් ඉතින් පොඩ්ඩක් අනතුරුදායකයි. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද උන් සාමාන්‍ය මිනිසුන්ට ඇටැක් කරන්නේ නැහැ. තොටුපොල කන්ද ලංකාවේ 4 වෙනි උසම කන්ද දැන්. ඉතින් තොටුපොල කන්ද යන්න ලස්සන ට්‍රේල් එකක් කිසිම අමාරුවක් නැහැ. කිසිම අමාරුවක් දැනෙන්නේ නැහැ ඔයගලන්ට ඒ ට්‍රේල් එක යන්න පාර හොඳටම හදලා තියෙන්නේ. අඩි පාර. තොටුපොල කන්දට ගිහිල්ලා ආයෙත් ඔයගොල්ලෝ වර්ල්ඩ්ස් එන් රෝඩ් එකට තමයි ඉන්නේ. එතනින් ඕගලන්ට පුළුවන් වර්ල්ඩ්ස් එන් වලට යන්න. කෙලිම හෝටන් තැන ජාතික උද්‍යානයේ ටිකට් කවුන්ටරයකට යන්න පුළුවන්. එතනින් වාහන පාක් කරලා ඔයගලන්ට පුළුවන් ලෝකාන්තය කුඩා ලෝකාන්තය සහ මහා ලෝකාන්තය බලන්න යනවා. ඉතින් එතන සර්කල් එකකට යන ට්‍රේල් එකක් තියෙන්නේ. ඒ සර්කල් එක පටන් ගන්න තැන ඕගොල්ලෝ දකුණු පැත්තට ගියොත් බේකර්ස් ඇල්ල බලලා වර්ල්ඩ්ස් එන්ඩ් එක බලලා මිනි වර්ල්ඩ්ස් එන්ඩ් එක බලලා ආයෙත් එතනට නා වම් පැත්තට යන්න. ඒක තමයි ලස්සන. වම් පැත්තෙන් පටන් අරගෙන මිනි වර්ල්ඩ්ස් එන්ඩ් එක බලලා ඊට පස්සේ යන ග්‍රේට් වර්ල්ඩ්ස් එන්ඩ් එකට ඒක බලලා ඊට පස්සේ බේකර්ස් ඇල්ල බලලා ආපහු යන්න. ඉතින් මේ ටික අනිවාර්යෙන් ඕගොල්ලන්ට වරුවක්වත් ඕනේ මේ ටික බලන්න. ඒ සුන්දරත්වය විඳින්න ඕනේ. අපේ ගියාට වැඩක් නැහැ. ඉතින් ඒ ටික බලලා ඕගොල්ලන්ට දෙන්නේ ආයෙත් ආමගේම ආපස්සට යන්න. ඉතින් ඉස්සලගේ වගේ පට්ටිපොල හරහා අඹේ වලට ආම ඕගොල්ලන්ට පුළුවන් අර මං කියපු පාරේ යන්න රේන්දපොල මාර්ගේ. එතන ඒ මාර්ගේ ගියොත් ඕගොල්ලන්ට රේන්දපොල එහෙම නැත්නම් හග්ගලට කිට්ටු වෙලා ඕගොල්ලන්ට ජැග්‍රෝ අහලාති ස්ට්‍රෝබෙරි ෆාම් එකක් තියෙන ස්ට්‍රෝබෙරි මහ පරිමාණින් නිෂ්පාදනය කරලා අලෙවි කරන තැනක්. ඉතින් එතනට ගිහිල්ලා ඔයගලන්ට ඒකත් බලන්න පුළුවන්. එහෙම නැත්නම් ආපහු වෙන මාර්ගයේ ඔයගලන්ට ස්ට්‍රෝබෙරි ෆාම්ස් හම්බෙනවා. ඔයගලන්ට පුළුවන් ඒ මොකක් හරි ස්ට්‍රෝබෙරි ෆාම් එකකට ගිහිල්ලා ඒ ස්ට්‍රෝබෙරි ෆාම් එකක් බලන්නත් පුළුවන්. ඉවරනේ තව තියෙනවා. ඔයගලන්ට ආයේ නෝරේලේ ඉඳලා බදුල්ල පාරේ යද්දී සීතැලිය පැත්තේදී සීතැලියට පිවිසෙනවත් එක්කම ඔයගලන්ට හග්ගල මල්ලුද්‍යානයට කලින් හම්බෙනවා සීතාම්මන් කෝවිල. ඉතින් සීතාම්මන් කෝවිලට සම්බන්ධ වෙලා තියෙන රාම රාවණ කතාපුවත හනුමන්තා හිමාලයෙන් ගෙනාපු එකෙන් කැඩිච්ච කොටසක් හග්ගලත් වැඩිලා තිනවා කියලා තමයි කියන්නේ ඖෂධ වනාන්තරයක්. ඉතින් සීතාම්මන් කෝවිල තියෙනවා. ඊක පහු කරගෙන ඉස්සරහට යද්දී ඕගලන්ට හම්බෙන්නේ හග්ගල ගාඩන් එක. ඉතින් හග්ගල මල්වත්තට ඕන කෙනෙක්ට යන්න පුළුවන්. ඒ අදාළ පරිසරය තුළ ඕගලන්ට සැරිසරන්න පුළුවන්. එහෙම කිසිම ගැටලුවක් නැහැ. පසකින් හග්ගල කන්ද තියෙනවා. ඉතින් හග්ගල කන්ද නෑ ඕගලන්ට අගින්න බෑ අපි නැගලා තිබ්බට. හග්ගල ගාඩන් එක බලලා එහෙමම තව පොඩ්ඩක් ඉස්සරහට යද්දී හග්ගල ගාඩන් එකත් පයින්වත් එක්කම වගේ බෝම්බු රැල්ලට යන පාර තියෙනවා මාර්ගයේ වම් පැත්තෙන් පල්ලෙහැට. ඉතින් පේරවල මාර්ගය කියලා කියන්නේ. ඉතින් ඒ මාර්ගයේ දිගේ පල්ලෙහැට යන නාමපුර හැමතැනම දාලා තියෙන අනිවාර්යෙන් බෝම්බු රැල්ලට යන්න. ඒක මාර ලස්සන තැනක්. ඉතින් නාමපුර දාලා තියෙන පාර හොඳට කාපට් කරලා තියෙන්නේ. මේ මාර්ගයේ දිගේ පල්ලෙහැට යද්දී ඕගලන්ට එක කඩමණ්ඩියක් ළඟදී හම්බෙයි වාහන නවත්තන්න තැනක්. එතනින් වාහන නවත්තලා ඕගලන්ට අඩිපාර දිගේ කෙලිම පුළුවන් බෝම්බු රැල්ල බලන්න. ඉතින් හරිම සුන්දර දියල්ලක් තමයි බෝම්බු රැල්ල කියන්නේ. බෝම්බු රැල්ල බලලා එතනින් අවශ්‍ය නම් ඕගලන්ට ඒ ළඟම තව දියල්ලක් තියෙනවා පේරවැල ඇල්ල කියලා. ඕගලන්ට ඕන නම් පේරවැල ඇල්ලත් බලන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලෝ ආයේ නෝරෙලියට ආවට පස්සේ ඕගලන්ට ආයෙ පුළුවන් නෝරෙලියේ තියෙනවා හෝලි ට්‍රිනිටි චර්ච් එක. ඉතින් ඒකටත් යන්න. මොකද ඒකේ තමයි ලංකාවේ පරණම පයිප් ඕගන් එක තියෙන්නේ. ඉතින් ඒක හරි අමුතු ඕගන් එකක්. පයිප්ස් වලින් තමයි ඒක වැඩ කරන්නේ. අදටත් ඒක වැඩ කරනවා හෝලි ට්‍රිනිටි චර්ච් එකේ. ඉතින් හෝලි ට්‍රිනිටි චර්ච් එකත් ටවුන් එක කිට්ටුන් ටවුන් එක පිටිපස්සේ තියෙන්නේ. හෝලි ට්‍රිනිටි චර්ච් එකට යන්න. ඉතින් ඒකේ තියෙන පයිප් ඕගන් එක බලන්න. ඒක වැඩ කරනවා.
ඉතින් ඔගලන්ට ඊට පස්සේ යන්න පුළුවන් කොහොම හරි බලන්න පුළුවන් ඊට පස්සේ ඔගලන්ට බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සොහනක් ඒ කියන්නේ ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය ජාතිකයන් මැරුණම ඒගොල්ලන්ව වල දැමූ සොහන් බිමක් තියෙනවා ගොල්ෆ් ක්‍රීඩාංගණය. ඉතින් නුවරඑළිය ගොල්ෆ් ක්ලබ් එකට බලන්න පුළුවන් ගොල්ෆ් ක්‍රීඩාංගණය තියෙනවා. ඒක පිටිපස්සේ තමයි මේක තියෙන්නේ ඉංග්‍රීසින්ගේ පැරණි සොහන් බිම. ඉතින් මේකේ සුවිශේෂී මිනි වලක් තියෙනවා. ඒක තමයි මේජර් තෝමස් රෝජර්ස්ගේ සොහන. ඉතින් ලංකාවේ විශේෂම නුවරඑළිය කඳුකරේ හෝටන් තැන් හිටපු අලි ඇතුන් 1500කට දඩයම පිණිස මරා දැමූ කෙනෙක් තමයි මේ මේජර් තෝමස් රෝජර්ස් කියන්නේ. ඉතින් මෙයා මැරුණාට පස්සේ මෙයාගේ සොහනට පවා හෙන ගහලා තියෙනවා. ඒ කියන්නේ අකුණු සැර වැදිලා තියෙනවා. ඉතින් මෙයා මැරුණේ 1845 ජූලි 7 හපුතලේ ඉඳන් නුවරඑළියට එද්දි තමයි අකුණු සැරයක් වැදිලා මිය ගිහිලා තියෙන්නේ. ඉතින් ඊට ටික කාලයකට පස්සේ මේ සොහොනට සාමාන්‍යයෙන් අකුණු සැර නිතරම වදිනවා. ඉතින් එහෙම අකුණු සැර වැදිලා සොහොන් ගල් පවා දෙපළ වුණාම ඒව හදපු සලකුණු පවා තියෙනවා ඒ කාලේ ඉංග්‍රීසින් විසින් හදපු. ඉතින් ඕගලන්ට පුළුවන් මේ සොහොන් බිමත් බලන්න යන්න. ඊට පස්සේ අවසාන වශයෙන් ඕගලන්ට යන්න බලන්න පුළුවන් නුවරඑළිය ටවුන් එකේම කිට්ටුව තියෙන තවත් ස්ථානයක්. ඉතින් අපර් ලේක් රෝඩ් එකේ යන්න සඳ තැන්න පැත්තට අපේ ලේක් රෝඩ් එකේ ඉහළට මෙද්දි ඕගලන්ට යන්න පුළුවන් සඳ තැන්න පන්සල පහු කරගෙන යද්දි ඕගලන්ට හම්බ වෙනවා පේද්‍රෝ ස්කවුට් කැම්ප් රෝඩ් එක කියලා. ඉතින් ස්කවුට්ලගේ තැනක් තියෙන ස්කවුට් කැම්පින් එකක් තියෙන ස්ථානයක් තියෙනවා පේඩ්‍රෝ ස්කවුට් කැම්ප් කියලා. ඒක අත්‍යවශ්‍යම තියෙන බෝම්බුරුවැල්ල ජලාශය ළඟ. ඉතාමත් සුන්දර බෝම්බුරුවැල්ල නිර්මාණය කරන ජලාශයට ඔගලන්ට යන්න පුළුවන්. පයිනස් කැලෑවක් මැදින් තමයි පාර වැටලා තියෙන්නේ. එම මාර්ගයේ ගිහිල්ලා ඔගලන්ට පුළුවන් බෝම්බුරුවැල්ල ජලාශය බලන්න. ඉතින් එතනම බෝම්බුරුවැල්ල පොලිස් ෆයරින් රේන්ජ් එක තියෙනවා, පේඩ්‍රෝ ස්කවුට් කැම්ප් එක තියෙනවා. ඉතින් බෝම්බුරුවැල්ල කියන්නේ උමාඔය. ඉතින් මේ රන්දනිගලේ පැත්තෙන් එන වතුර ටික තමයි මෙතන එකතු වෙනවා. එමත් ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට උමාඔය විදියට ගලන් ගිලා බෝම්බුරුවැල්ල හදලා ඒකේ හැමම යනවා ඌව පළාතට. ඉතින් බෝම්බුරුවැල්ල බලන්න පුළුවන්. ඉතින් බෝම්බුරුවැල්ල බැලුවට පස්සේ ඔයගලන්ට මෙතනින් අත්‍යවශ්‍යම බලන්න තියෙන දේවල් නම් ඉවරයි. ඉතින් ඔන්න ඔය විදියට තමයි ඔයගලන්ට නුවරඑළිය නගරේ දේවල් කිව්වේ. නුවරඑළිය නගරේ තියෙන දේවල්. ඉතින් නුවරඑළිය නගරේ තියෙන තැන් 50ක් පිළිබඳ මම ඕගලන්ට කිව්වා. ඉතින් ඒකේ නගරෙන් චුට්ටක් හරි දුර වුණේ යටිමාදුර පැත්තේ තිබ්බ ගොළුමලේ ස්ථානයයි හරස්බැද්ද කුඩා ලෝකාන්තය. ඉතින් ඊට අමතරව හෝටන් තැන්න. ඉතින් හෝටන් තැන්න කොහොමදත් නුවරඑළිය නෑ යනවා. ඉතින් හෝටන් තැන්න නුවරඑළිය කිලෝමීටර 26ක් විතර තියෙනවා, යටිමාදුරට කිලෝමීටර 40ක් තියෙනවා. ඉතින් ওই දෙක විතර ඇත්තොෂෙන් මම ගත්තා. ඉතින් අනිත් ඔක්කොම නුවරඑළිය ටවුන් එක අහල පහල එහෙ මෙහෙ තියෙන දේවල් මිනිස්සු නොදන්න. ඉතින් අනිවාර්යයෙන් මේ තැන් 50ක් තියෙනවා ඕගලන්ට මේ වලට ගිහිල්ලා බලන්න, මේ අසිරිය මේ දේවල් විඳින්න. නුවරඑළිය එන අයට මේ අවුරුදු නිවාඩුවට සහ නිවාඩු කාලේ නුවරඑළිය එන අයට බලන්න තියෙන තැන් 50ක් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ ඇහුවන ඔයගලන්ගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඔයගලන්ගේ වටිනා අදහස් කමෙන්ට් කරන්න. ඉතින් මම සම්පූර්ණ විස්තරය ඔයගලන්ට ගෙනාවා යන්න තියෙන තැන්වල වීඩියෝ දර්ශන, ඉමේජස්, ඒ වගේම ගමන් මාර්ග, සිපියම් මැප්, ඒ සියල්ල සමගින් සවිස්තර විස්තරය ගෙනාව ඔයගලන්ට මේ දේවල් අනුව අනිවාර්යෙන් ගිහිල්ලා හරියටම ඒ තැන් බලන්න පුළුවන්, ඒ තැන් නරඹන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් පරිසරය ආරක්ෂා කරගෙන හොඳ චාරිකාවක් සිදු කරන මේ ඔගලන්ගෙන් ඉල්ලා සිටිනවා.